දේශපාලන වාසි ලබාගන්න ඉන්න පුද්ගලයන්ට හැම ආගමකම අන්තවාදී විදියට හිතන පුද්ගලයන් ඒවගේම ජාතිවාදී හිතන පුද්ගලයන් ඒ සියල් දෙනාටම කියනවා මේ රටේ අනාගතයත් එක්ක ජනතාවගේ ආරක්ෂාව එක්ක මේ රටේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා මොකද කතෝලික ජනතාව දැන් වෙනකොට තමන්ගේ නෑ හිතමිතුරාදීන් මූමදානය කරමින් සිටින්නේ රූපాయనిී වැඩසටහනකට ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරා ආරක්ෂක හමුදා 11 දෙනෙක් නැගෙනහිර ගැටුමක් ඇති වෙලා මිය ගිහිල්ලා තියෙනවා කියලා. අද වෙනකොට ඒක අමූලික පට්ටපල් බොරුවක් හැටියට ඔප්පු වෙලා තියෙනවා. මේ වෙලාවේ කිසිම මැතිවරණයක් ජනාධිපතිවරණයක් මහමැතිවරණය පළාත් සභාව හෝ වෙනම කිසිම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නැහැ. මේ වෙලාවේ ජනතාව ඉතාම ශෝකයෙන් ඉන්න අවස්ථාව ජනාධිපති ව්‍යාපාරයක් දැන් වෙනකොට අපේ ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමා ප්‍රකාශයට පත් කරලා ආරම්භ කරයි කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා කතෝලික ජනතාවගේ ලේ තාම මේ පල්ලිවල තියෙද්දි කතෝලික ජනතාව තමන්ගේ අනාගතය ගැන මොනවද වෙයි කියලා බියෙන් ඉන්නකොට ඒ මරණවලින් ඒ තුවාල වෙන පුද්ගලයාගේ උඩින් මේ වෙලාවේ දේශපාලන වාසි ලබා ගන්න එක හෝ මැතිවරණ ව්‍යාපාර දියත් කරන එක නෙමේ මේ වෙලාවේ කරන්න ඕනේ. අපි සියලු දෙනාම එකතු වෙලා ආරක්ෂක අංශ වෙත අපගේ පූර්ණ සහය ලබා දෙන එක තමයි අපි මේ අවස්ථාවේදී කරන්න ඕනේ.